මේ ඔබ දකින්නේ රුසියාව සතුව පවතිනා වූ ප්‍රබල ගුවන් යානයක් වන SU-35 සුකෝයි කාණ්ඩයට අයත් ප්‍රහාරක ගුවන් යානයයි. මෙම SU-35 කියන යානය ගොඩනැගින්නේ SU-27 කියන යානයේ යාවත්කාලීන කිරීමක් ලෙසයි. 1980 සිට ඉන්පසු 1988 දී SU-27M කාණ්ඩය සොයා ගැනීමත් පසු එය දීර්ඝකාලීනව සිදු කෙරුණු යාවත්කාලීන කිරීම හරහා SU-35S කාණ්ඩය ගොඩනැගෙනවා. SU-27 සහ MiG-29 කියන ප්‍රහාරක ගුවන් යාන වලට ආදේශකයක් සහ ඒවායේ යාවත්කාලීන වුණු නව නිපැයුම ලෙසයි මෙම යානය හඳුන්වනු ලැබුවේ. වර්තමාන තොරතුරු වලට අනුව මෙම යානාවේ වර්ගවල මූලික යානාවලින් පළමු යානා 12ම හිමිකරගෙන තිබුණේ රුසියානු ගුවන් හමුදාවයි. ඉන් අනතුරුව ඔවුන් මේවා යළි යාවත්කාලීන කර නිෂ්පාදනය කිරීම 1995 වසර වන විටදී සිදු කරනු ලැබුවා. ඒ අනුව SU-35BM, SU-35UB කියන කාණ්ඩවල ප්‍රහාරක ගුවන් යානාද මේ ඔස්සේ ගොඩනැගෙන අතර ඒ SU-35S කියන කාණ්ඩය පළමු යානය නිර්මාණය කරන්නේ 2008 වර්ෂයේදී. ඒ ඉතාමත්ම සුපිරි ගුවන් යානයක් ලෙස නිෂ්පාදනය කරන අතර 2015 වසරේදී චීනය මෙවැනි යානා 24ක් ඔවුන්ගේ ගුවන් බලෑනියට එකතු කරගනු ලැබුවා. ඒ පළමු රාජ්‍යයි රුසියාවෙන් පරිබාහිරව SU-35S කාණ්ඩයේ ප්‍රහාරක ගුවන් යානයක් හිමි කරගනු ලැබුවෝ. ඒ අනුව 2016-17 කියන කාලවකවානුව ඇතුළතදී චීනයට මෙම යානා 4ක් ලබා දීම සිදු කෙරුණා. ඉන් අනතුරුව 2017 වසරේදී ඉන්දුනීසියාවද මෙවැනි යානා 11ක් මිලදී ගනු ලැබුවා. රුසියාව දැන් ඔබට මේ නිරූපණය කරන්නේ එම යානය තවදුරටත් දියුණු කරමින් යුක්රේන රුසියා යුදබිමට එකතු කර ගැනීමට කටයුතු කරන ආකාරයයි. මෙම යානයේ නවතම වීඩියෝවක් නිකුත් කරනු ලැබුවේ රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින්. ඔවුන් විසින් නිකුත් කරන ලද වීඩියෝවයි අප ඔබ වෙත සමීප කරන්නේ. SU-35S කාණ්ඩයේ මෙම සුකෝයි කියන කාණ්ඩයට අයත් යානා MiG-29 සහ තවත් ප්‍රහාරක යානා බොහෝමයක නොමැති සුවිශේෂී අංග රැසකින් සමන්විත බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. SU-37 Western Designations Flanker E. It is a further development of SU-35. It was fitted with the experimental engine with thrust vectoring. ජාත්‍යන්තර වශයෙන් හඳුන්වා දෙන්නේ ලෙසයි. ෆ්ලැන්කර් කියන කාණ්ඩය හා නිරූපණය කරන ජා බටහිර මේ හඳුන්වනවා. ඒ වගේම තමයි මෙහි ඉතාමත්ම විශ්වසනීය එන්ජිමක් නැත්තම් බොහෝ දුරට ඇතිවිය හැකි දෝෂ තත්ත්වයන් සියල්ලම වාගේ නිවාරණය කරමින් ගොඩනගන ලද එන්ජිමක් විදිහට තමයි මෙය සලකනු ලබන්නේ. කෙසේ වෙතත් යුක්රේන රුසියා යුදබිමේදී මෙය රුසියාව යුක්රේනයට එරෙහිව භාවිත කරමින් පවතිනවා.